14 15 ඉඳන් තමයි සමාජ සේවය කරන්න ආරම්භ කරේ. ඒ කියන්නේ මම තරුණ සේවා සභාව ගාල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේ නියෝජනය කරා. ඒ කියන්නේ මගේ ගමේ තරුණ සේවා සමිතිය හදලා එක එක ඒ කාලේ හැටියට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කරලා තියෙනවා. ඊට පස්සේ මම කාන්තා සමිතිවල වැඩ කරා. ඒ අතරේ කාන්තා සමිතිවල වැඩ කරන අතරේ ඒ කියන්නේ පෞද්ගලික පන්තිවල ඉගෙනවීම් කටයුතු කරා. ඊට පස්සේ දහම් පාසලේ ඉගෙනවීම් කටයුතු දැනටත් කරමින් පවතිනවා. මම කාන්තා සමಿತಿ සමාගම් වල වැඩ කරන්නේ මගේ ගමේ සමಿತಿ සමාගම් කීපයක. ඒ නම් වශයෙන් කිව්වොත් ඔය ග්‍රාම සංවර්ධන සමිතිය, අවමංගල දාර සමිතිය. එතකොට එක එක මේ NGO හරහා කරන සියලුම සමಿತಿ වල නිලතල දරනවා. ඒ අතින් අපි පුහුණු වැඩසටහන් ඒ වගේම යම් කිසි අවශ්‍යතාවයක් තියෙන පහළ මට්ටමේ ආදායම් ලාභීන්ට අවශ්‍ය ඇතැම් අවස්ථාවලදී අවශ්‍ය දේවල් තියෙනවා. අපි ඒවා ඒගොල්ලන්ගේ අඩුපාඩුකම් සපුරා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ස්වයන් රැකියාවලට ණය ආධාර පුහුණු වැඩසටහන් ඒව කරලා එයාලට දැනුම ලබා දෙනවා. ඒව ඉදිරියටත් කරමින් පවතින දේවල්. ඒ වගේම ওই අසාධාරණයන්ට ලක්ුණු යම් කිසි කෙනෙක් දැනුනොත් අපි ඒ උන් ළඟට ගිහිල්ලා ඒ අසාධාරණයන් මොකක්ද හේතුව අපිට කරන්න පුළුවන් උපදේශන සේවා හෝ අපි ඒ යොමු කරන්න ඕන ආයතනවලට ඔවුන්ව යොමු කරනවා. සමහරක් වෙලාවට අපේ ශ්‍රමය, අපේ මුදල්, ඒ හැම දෙයක්ම අපි කැප කරගෙන ගිහිල්ලා තමයි අපි මේ දේවල් කරන්නේ. ඒ වගේම පොදු වැඩ අපේ ගමේ කියලා නෑ. අපිට හිතුණොත් ගාල්ලේ අපි ලොකු ශ්‍රමදානියක් තියෙනවා කියලා අපි කණ්ඩායම් වශයෙන් හැදිලා ගිහිල්ලා අපි ඒවට මේ උදව් කරනවා. ඒ වගේම ඔය ඩෙංගු මර්ධන නගර සභාව මගින් කරන ඇතැම් වැඩසටහන් වලට අපි යනවා. අපි ඒවා ස්වේච්ඡාවෙන් කරන්නේ. පෞද්ගලික කරන්න පුළුවන් යම් කෙනෙකුට උදව්වක් අවශ්‍ය නම් අපි ඒ ආකාරයෙන් උදව් කරනවා. විශේෂයෙන් අපි දැනුම ලබා දෙන්න තමයි අපේ කාන්තාවන්ට අපි ගොඩාක් උත්සාහ කරන්නේ. මේ රටේ දේශපාලන පක්ෂ කීපයක් මේ රටේ පාලනය කරා. නමුත් මේ හැම පක්ෂයකින්ම කරලා තියෙන්නේ ජනතාවට සේවය නෙවෙයි, තම තමන් කරගත්ත සේවාවල් තියෙන්නේ. ඉතින් මට හිතුණා පක්ෂයක් තෝරා ගැනීමේදී අනිත් අසාධාරණකම් වැඩියෙන් වෙන පක්ෂ නෙවෙයි, සමාජයට අසාධාරණකම් අඩුවෙන් වෙන පක්ෂය තෝරා ගන්න ඕනේ කියලා.